Wide Angle Productions is the creative force behind Channel C. එකගේ සොකර චිත්‍රපටය කියන්නේ මම මීට පෙර චිත්‍රපටි කිහිපයකම රංගනින් දායක වෙලා තියෙනවා. ඒත් එකගේ සොකර චිත්‍රපටය නරඹා අවසාන වෙච්ච අවස්ථාවේ මට දැනෙච්ච හැඟීම ඒක විශේෂයි. මීට කලින් මොකක්ද මන්ද ප්‍රශ්නයක් මගේ හිතේ තිබුණාද කොහෙද? හැබැයි එකගේ සොකර චිත්‍රපටය අවසානයේ මට පුදුම සන්තෝෂයක් දැනුණා. මම පුදුම විදිහට ඒ චිත්‍රපටය වින්දා වගේම මම දුවගෙන ගිහිල්ලා එහි අධ්‍යක්ෂකවරයා වෙන මාගේ පියාගේ කකුල් දෙක අල්ලලා වැඳා. මම ජැක්සන් ඇන්තනී මහත්මයාට ගොඩාක් ස්තුතිවන්ත පින් කියලා කියනවා. මොකද අපි එක රාමුකට කොටු කරනවා සමහර වෙලාවට අධ්‍යක්ෂකවරු. ජැක්සන් මල් දැක්කා මොන හරි මගෙන් ගන්න පුළුවනි, වෙනස් දෙයක් ගන්න පුළුවන් කියලා. දැක්කපු ගමන් හිතපු ගමන් හිතන්නේ හරි සුසිලක්ක මේකෙත් හොඳට කෑ ගහලා ලතුණි දෙයි, කොමඩි කරයි එහෙම කියලා. නැහැ, මේක ඇතුලේ මගේ චරිතේ මම මට පිටපත දෙනකොට මං දන්නවා මේ මම මගේ දරුව වෙනුවෙන් සටන් කරන අම්මා කෙනෙක්. මං හිතන්නේ මගේ රංගන ජීවිතයේ ලොකු අභියෝගයක් මට රේවත හමුදුනේ. මොකද වඩ සාමාන්‍යයෙන් තේන්න වැඩි හැමෝම දන්නවා මම ටිකක් දඟකාර විසේකාර නිකන් එහෙට මෙහෙට දඟලලා ඉන්න ජාතියේ චරිතයක්. ඉතින් ඒ එහෙම ඉන්න මම හරිම සංසුන් ශික්ෂාකාමි ස්වාමීන් වහන්සේ නමක් කරන එක පුදුමාකාර අමාරු වැඩක්. හැබැයි ජැක්සන් ඇන්තනි කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ ඉහළින්මෙන් අධ්‍යක්ෂවරයෙක්. ඔහු හරිම දක්ෂ වුණා, ඔහු හරිම සූක්ෂම වුණා, හරිම ක්‍රමානුකූලව අපේ චරිතයට අනුගත කරන්න. මුලින්ම මම මතක් කරන්න ඕන මේ එකගේ සොකර චිත්‍රපටය මම රඟපාන්නේ සේදර මැණිකේ කියන චරිතය. ඒ චරිතය මට ලබා දුන්නේ ජැක්සන් ඇන්තනි මහත්මයා, ඔහු තමයි අධ්‍යක්ෂණය කරන්නේ. ඉතින් ඔහුට හිස නම ආචාර කරනවා සහ ඔහුට ස්තුතිවන්ත වෙන්න ඕන මං ගැන විශ්වාසයක් තියලා මේ සේදර මැණිකේ කියන චරිතය මට ලබා දුන්නට. මොකද මේ චිත්‍රපටය පුරාවටම හරිම අඩුවෙන් කතා කරන වැඩිපුර රඟපාන චරිතයක් තමයි ඒක. වචන නම් ඉන්ටර්වල් බ්‍රේක් වෙනකම් එක වචනයක්වත් කතා කරන්නේ නැහැ. මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ මගේ ගුරුතුමා ජැක්සන් ඇන්තනි සර්ට. මොකද එතුමා මට මේ චරිතය ලබා දුන්න එක සම්බන්ධව. ඉතින් චරිතය ගැන කතා කරද්දි දීනානන්ද හාමුදුරු කියන්නේ එකගේ සොකරි චිත්‍රපටයේ පුරාවටම දිවෙන චරිතයක්. චිත්‍රපටයේ විවිධ චරිත තියෙනවා. ඒ සෑම චරිතයක් එක්කම සම්බන්ධතා ඇතිවිච්ච චරිතයක් තමයි දීනානන්ද පොඩි හාමුදුරන්ගේ චරිතය. ඩුංගුරා චරිතය මම මෙතෙක්කල් රඟපෑ චරිත සෑමකට වඩා සම්පූර්ණ වෙනස්. මම වියට්නාම් ජනාධිපති හෝචිමින් මැතිතුමාගේ චරිතය, මහත්මා ගාන්ධි තුමාගේ චරිතය, මේ රටේ විවිධ දේශපාලන නායකයන්ගේ චරිතය ආදි වශයෙන් රඟපාලා තියෙනවා. ඩුංගුරා චරිතය සම්පූර්ණ මහත්පසින් වෙනස්. මට මහත්ම ගෞරවණීය ආරාධනයක් ජැක්සන් ඇන්තනි නම් මේ කුසාස අධ්‍යක්ෂවරයා කළා ඇවිදින් මේ චරිතය රඟපාන්න ඌගේ චිත්‍රපටය කියලා. මුලින් මම ස්තුතිවන්ත වෙන්න ඕනේ මගේ අප්පච්චිට අධ්‍යක්ෂවරයෙක් විදිහට මාව ඔහුගේ නිර්මාණයකට මේ සම්බන්ධ කරගන්නේ ලොකු කාලයකින්. අබා චිත්‍රපටයට පස්සේ ඔහු කරපු බොහෝ නිර්මාණවල දස්කොන්, සී රජ, ඇඩ්‍රස් නැහැ, ඒවවල මට ඇඩ්‍රසුත් නැහැ. නමුත් ඔන්න කාලයකට පස්සේ මාව කාස්ට් වුණා මගේ අප්පච්චිට බාලයා කියන චරිතයට. මම මගේ සිනමා ජීවිතේ මම කරලා තියෙන චිත්‍රපටි ඒ අතලොස්සෙන් මම ආදරේම කරන චරිතයක් බවට පත් වුණා. දලුමලිගේ විස්තර කියනවා නම් දලුමලි කියලා කියන්නේ දැන් ඇත්තටම ජැක්සන් මාමත් කියනවා දලුමලි කියන්නේ ලා දල්ලක් වගේ අහිංසක ගෑනු ළමෙක් කියලා. ඉතින් ඇත්තටම දලුමලි කියලා කියන්නේ ඒ වගේ චරිතයක්. මේ චිත්‍රපටයට එකගේ සොකර කියන චිත්‍රපටයට දායකත්වය ලබා දෙන්න කුඩා විදිහකට හරි දායකත්වය ලබා දෙන්න මට ලොකු ලොකු පිනක් කරලා තියෙනවා මං. ඉතින් මේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියන් ශිල්පීන් අතර ඒ වගේම අධ්‍යක්ෂකවරයෙක් විදිහට ජැක්සන් ඇන්තනි මහත්මයා යටතේ වැඩ කරන්න හම්බෙච්ච එක ගැන මම ගොඩක් සන්තෝෂ වෙනවා. අපේම ලංකාවේ කෙල්ල කොල්ල කරන හිත ගැස්සෙන හිත ෂොක් වෙන හිත නැලවෙන මැජික් ට්‍රික්ස් ඔයාලගේ ෆෝන් එකෙන් බලන්න ඔයාලත් කැමතිද? ආ එහෙනම් දැම්ම my tv app එක ඩවුන්ලෝඩ් කරලා channel list එකේ magic කියලා සර්ච් කරලා magic channel එක subscribe කරන්න. මතක තියාගන්න ඔයාගේ ෆෝන් එකේ connection එක dialog නම් ඔයාට data free.